මේ ලෝකයේ ඉතිහාසයේ කිසිම රටක කිසිම ආණ්ඩුවක් දූෂණයෙන් තොර වෙලා නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව දූෂණයෙන් තොරයි කියන තරම් මම බොළඳ වෙන්නේ නැහැ. කවුරු හරි දූෂණයක් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහුට දඬුවම් කළ යුතුයි. ඒ දූෂණය පිළිබඳ දඬුවම් කරන්න දූෂණය ගැන දැනගත් පුද්ගලයා පදනම් විරීතෝ කියන්නේ නැතුව සාක්ෂි සහිත ඉදිරිපත් කළ යුතුයි. දැන් මා මේ දක්වා කතා කරලා තියෙන එකම එක දූෂණ චෝදනාවක් ගැන පමණයි. ඒ තමයි සරත් ෆොන්සේකා මැතිතුමාගේ බෑනනුවන් සම්බන්ධ අවිගණු දෙනු. ඒ ගණු දෙනු ගැන මම කතා කරන්න තීරණය කළේ මට ලැබුණු ලිපිගොනු අධ්‍යයනය කළා. ඒ සෑම කාරණයක්ම සාක්ෂි සහිතව තියෙනවා කියලා මම සෑහීමකට පත් වුණාට පස්සේ. මොකද අපි ජනාධිපතිවරණ අපේක්ෂකට වේවා රටේ වැගකීම් තන්ත්‍රයක් දරන පුද්ගලයෙකුට වේවා යම් චෝදනාවක් කියලා ගැති. මෙතන එහෙම තන්ත්‍රයක් නැතත් සාමාන්‍ය පුද්ගලයෙක් හරි චරිතයට කැලලක් වෙන දෙයක් ගැන අපි චෝදනාවක් නගද්දී අපිට 100%ක් විශ්වාස වෙන්න ඕනි මගේ කටින් පිට වෙන හැම වචනයක්ම නිවරදී කියලා. එහෙම නැතු කරොත් තමයි ඒක මඩ වෙන්නේ. ඒ නිසා මම දකින්නේ මේ දක්වානම් විපක්ෂයෙන් ආණ්ඩුවට එල්ල වී තියෙන මඩ පමණයි දූෂණ චෝදනා නෙවෙයි. දූෂණ චෝදනාවක් එල්ල වුණොත් ඒ ගැන අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු තැන ජාතිකයේ ලොරුමේ ඉන්නවා. අපි කිසිසේත් දූෂණේ අනුදකින්නේ නැහැ. ඔය වගේම අපි දන්නවා දැන් මේකට බොරු බවට ඔප්පු වෙලා තියෙන දැන් අපේ ස්වර්ණ වාහිනියේ මයික්‍රොෆෝනිකුත් පේනවා. ස්වර්ණ වාහිනිය පිළිබඳ කතාව, ලලිත මාල් හෝටලිය පිළිබඳ කතාව, ඇපොලෝ රෝහල පිළිබඳ කතාව, ඒ වගේම ප්‍රීති ජයවර්ධන මහත්මයා හවුස් ඔෆ් ෆැෂන් අධිපති එතුමා බලපොකුණු පාරේ හදන ගේ ගැන, ඒ වගේම BOI සභාපති ධම්මික පෙරේරා මහතා කේම්බ්‍රිජ් ප්‍රදේශයේ මිලදී ගත්ත දෙවැන්ත නිවස ගැන, නාමල් රාජපක්ෂ මහතාට, බැසිල් රාජපක්ෂ මහතාට, ගෝඨාභය රාජපක්ෂ මහතාට පදනම් කරගෙන මේ කිව්ව කතා අද දත්ත සහිතව ආණ්ඩුව ඔප්පු කළ තුරු මේව බොරු කියලා. ඒ නිසා දූෂණයක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්න. අපි විපක්ෂයේ සමග අත්වල බඳින දූෂණ ටෙරියෝ සටන් කරනවා.